අයිබෝවන් ජනාධිපතිකම භාරගත්තෑන් පසුව මට ඔබ සියලු දෙනාම අමතන්ට එක්සත් ජාතික පක්ෂයත් ඒ පක්ෂයට සහයෝගය දෙන සියලු දෙනාම අමතන්ට අවස්ථාව ලැබිලා තිබෙනවා. මම ජනාධිපතිකම භාරගත්තේ මේ රටේ ගිය සතවර්ෂ තුනේම තිබුණ උග්‍ර අවස්ථාවක ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටිලා තිබුණා. ආහාර හිඟයක් මේ රටේ තිබුණා. ඉන්ධන හිඟයක් මේ රටේ තිබුණා. මිනිස්සු පාරට බැහැලා තිබුණා. ඒත් ඒ සිද්ධිය උඩ ඒක ප්‍රයෝජනය අරගෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයත් පාර්ලිමේන්තුවත් විනාශ කරන්න සමහරු උත්සාහ ගත්තා. අද අපිට ආර්ථිකයේ යළිත් ස්ථාවර භාවයක් ඇති කරලා තියෙනවා. ආහාර හිඟයක් නැහැ. ඒ වගේම මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. පාර්ලිමේන්තුවට තර්ජනයක් නැහැ. පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙනවා. සියලු දෙනාටම කිසිම බාධාවක් නැතුව තම වැඩ කටයුතු කරන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. මම විශේෂයෙන්ම මේ තනතුර බාරගන්ට ඉස්සෙල්ලා එක කාරණයක් ගැන හිතුවා. එක්සත් ජාතික පක්ෂය රට ගැන හිතන පක්ෂය. එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්ති දේශපාලනේ ඉන්න පක්ෂයක්. ඒකෙන් අපි ඈත් වෙලා නැහැ. IMF සංවිධානයට යන්ට වමනයි, ලෝක බැංකුවේ ආධාර වමනයි, අපිට ඩොලර් බිලියන 7ක් ලබා ගන්නට වමනයි කියලා එක්සත් ජාතික පක්ෂයේ 2020 මැතිවරණ ප්‍රකාශයේ අපි එදා සඳහන් කරා. අපි විතරයි පක්ෂයක් හැටියට ඒ කාරණා සඳහන් කරේ. අනික් සියලු දෙනාම එක එක පොරොන්දු ඉෂ්ට කරන්නට බැරි පොරොන්දු දුන්නා. විශේෂයෙන්ම ආර්ථිකයේ ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනගන්න. මොකද ඒකේ ප්‍රතිඵලය? ඇත්ත කිව්ව එක්සත් ජාතික පක්ෂයේ අන්තිමට එක ජාතික ලයිස්තුවකට වැටුණා. ඒත් අපේ ප්‍රතිපත්තිය තිත්ත ඇත්ත හරි ජනතාවට කියන්න. ඒ නිසා ඒකෙන් පසුබට වුණේ නැහැ. අපි ඒ අදහස 2020ත් 2021ත් ඒ දෙකේම ප්‍රකාශ කරා. 2022 මේ ප්‍රශ්නය උග්‍ර වෙන අවස්ථාවේදී මම ජනාධිපති එවකට හිටපු ගෝඨාභය රාජපක්ෂ මෑතුමා මුණ ගැහිලා එතුමට විශේෂයෙන්ම IMF සංවිධානයේ ආධාර ලබා ගන්නට කියලා උපදෙස් දුන්නා. ඒ ජනාධිපතිතුමා මේ පිළිබඳ පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවක් ඇඳෙව්වේ අවස්ථාවේදී අනික් විපක්ෂයේ කණ්ඩායම් ඒ සාකච්ඡා වර්ධනය කරාට මමත් ඒ වගේම TNA පක්ෂයත් ඒ සඳහා විපක්ෂයෙන් සහභාගී වුණා. මගේ උත්සාහය උනේ දේශපාලනය නෙමෙයි, මගේ උත්සාහය උනේ රටේ ආර්ථිකය මේ නිසි ලෙස අසුරුවාගෙන ජනතාවට සහනයක් දෙන්න. ඒ නිසා මේ ජනාධිපතිකමත් මම බාරගත්තේ එක විශ්වාසයක් උඩ. මේ රටේ තියෙන ආර්ථිකය හදන්ට මට ශක්තියක් තියෙනවා කියලා ඒ වගේම මට සහයෝගය දෙන ඇමතිවරු එක්ක වැඩ කටයුතු කළා ඒ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් කියලා. ඒ විශ්වාසයට තිබුණ ප්‍රධාන හේතුව තමයි 2001 ආර්ථිකය කඩා වැටුණැද්දි මං යලිත් ඒ ආර්ථිකය නගා සිටුව පමණක් නෙමෙයි රටේ ආර්ථිකය ශක්තිමත් කළා. 2015 ආර්ථිකය කඩා වැටුණ අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම ආර්ථික ශක්තිමත් කළා. ප්‍රාථමික ආයවැය අතිරික්කයකුත් ලබා ගන්නට අපිට අවස්ථාව ලැබුණා. ඒ නිසා මේ ආර්ථික අර්බුදයට මූණ දෙන්න පුළුවන් කියලා බලාපොරොත්තුෙන් මම මේක බාරගත්තේ. එහෙනම් මේ කාලේ වෙනකොට ආර්ථිකය සකස් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මට මේ රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. දැන් පාර්ලිමේන්තුව ක්‍රියා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී අනුව නීතිය අනුව
වැඩ කටයුතු කරන කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් අද ලංකාවේ තිබෙනවා. ඒ නිසා පළමුවෙන් මේකට මට උදව් උපකාර කරපු ඇමතිවරුන්ටත් මන්ත්‍රීවරුන්ටත් දේශපාලන පක්ෂ සංවිධාන වලටත් විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයටත් මං මගේ ස්තුතිය මෙතනදී ප්‍රකාශ කරනවා. අපි විශේෂයෙන් IMF සංවිධානය සමග ලැබුණ ගිවිසුම නිසා තමයි ඉදිරියට යන්න අවස්ථාව ලැබුණේ. ඒ වගේම ගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී මේ ගිවිසුම පාර්ලිමේන්තුවේ බහුතරයක් ඒ වගේම අනුමත කරා. ඒකට අපි නියෝජනය කරන වජිර අභේවර්ධන මන්ත්‍රීතුමත් ඒ වගේම හරින් ෆර්නෑන්ඩෝ හා මනුෂ නානයක්කාර ඇමතිවරුත් ඒකට සහයෝගය දුන්නා. ඒ අයට මං ඒ වගේම ස්තුති කරනවා. දැන් IMF ගිවිසුම අපි ක්‍රියා කරන්න තිබෙන්නේ. ඒකට වුවමනා නීති රීති ගෙනල්ලා 2024 වෙනකොට සාමාන්‍ය තත්ත්වයකට ආර්ථිකය අපි ගන්න බලාපොරොත්තු වෙනවා. ඒත් ඒකෙන් මම සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ ස්ථාවරභාවය අපිට මේ පරණ ආර්ථික ක්‍රමයේ අනුව වැඩ කරන්න බෑ. අපිට විශේෂයෙන්ම වර්ෂයකට දළ දේශීය නිෂ්පාදනය ශීඝ්‍රයෙන් 5%කට 6%කට 7%කට යන්න පුළුවන් ආර්ථිකයක් සකස් කරන්න තිබෙන්නේ. මට තිබෙනවා උදාහරණ දෙකක්. එකක් තමයි DSN එක මැතිතුමා යටතේ අපිට ආසියාවේ දෙවනිම ශක්තිමත් ආර්ථිකය තිබුණා. අපිට ඉංගලන්තයට ණය දෙන්න පුළුවන් වුණා. JR ජයවර්ධන මැතිතුමා යටතේ අපි විවෘත ආර්ථිකය ඇති කරගෙන ඉදිරියට ගියා. ඒ විවෘත ආර්ථිකය ඇති කිරීමේ දෙවුනේ වටේ ආරම්භ කරේ ශ්‍රී ලංකාවෙන්. ඊට පස්සේ තමයි චීනෙත් එතෙන්ට යෙදුනේ. ඒ නිසා මේ පසුබිම උඩ යලිත් ලංකාව ඉදිරියට ගෙනියන්න අපිට ඇෆ්ගනිස්තානය සමග සටන් කරන්න බෑ. ආර්ථිකයේ අන්තිමට යන්නේ කවුද කියලා. ඒ නිසා අපි ඉදිරියට යන්න ඕනේ. දියුණු ආර්ථිකයක් ඇති කරන්න ඕනේ. එදා ජයජයද මැතිතුමා කරා වාගේ අලුත් ව්‍යාකෘති ගණනාවක් එක්ක අපි ඉදිරියට ගිහින් මේ ලෝකේ එන අද අලුත් ආර්ථිකයට අපි එකතු වෙන්න ඕනේ. එහෙම කරේ නැත්නම් අපිට අනාගතයක් නැහැ. අපිට හිතන්න ඕනේ අපේ අනාගතය නෙමෙයි. අපිට හිතන්න ඕනේ මේ තරුණයන්ගේ අනාගතය. අපි සියවස ලැබුණැද්දි 2048 අපි දියුණු ආර්ථිකයක් වෙන්න ඕනේ. ඒ ඉලක්කේ ඉන්දියාවට තියෙනවා 2047. චීනට තියෙනවා 2049. 2048 ලංකාවේ වසරය කරගන්න. ශ්‍රී ලංකාවේ වර්ෂය කරගන්න. ඒ වෙනකොට අපි විශේෂයෙන්ම දියුණු රටක් වෙන්න ඕනේ. අද ඉන්න තරුණ පරපුරට ලදරු පරපුරට අපිට අවස්ථාව තියෙන්න ඕනේ කියන්න අපි මේ ආර්ථිකය හදලා දෙන්නේ ඔබ සියලු දෙනා වෙනුවෙන් කියලා. ඒ අලුත් ආර්ථිකය විශේෂයෙන්ම ඉතා තරඟකාරී ආර්ථිකයක් වෙන්න ඕනේ. සමාජ සාධාරණත්වය පදනම් කරගත්ත විවෘත ආර්ථිකයක් වෙන්න ඕනේ. විශේෂයෙන්ම අපනයන වෙළඳපොළේ තරඟකාරී ආර්ථිකයක් වෙන්න ඕනේ. හරිත ආර්ථිකයක් වෙන්න ඕනේ. ඩිජිටල් ආර්ථිකයක් වෙන්න ඕනේ. ඒ අලුත් ආර්ථිකයේ එතෙන්ට යන්න අපි ක්‍රියා කරන්නේ. ඒ සඳහා තමයි මම හැම එක්කෙනාගේම සහයෝගය මේ අවස්ථාවේ ලබා දෙන්නේ. අපිට කෙටි කාලීන දේශපාලනය ගැන හිතන්න එපා. අද හිට ගැන හිතන්න එපා. 2048 ගැන හිතන්න. රට දියුණු කරන්න. අපි අද හිට ගැන හිතලා බොරු පොරොන්දු දීලා රට මේ තත්ත්වයට ගෙනාවා. අද ජනතාවේ සහයෝගය පාර්ලිමේන්තුව යලිත් ලබා ගන්න නම් මේ අලුත් මාර්ගය යන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂ ඔබ සියලු දෙනාටම මම යෝජනා කරන්නේ අපි අනාගතයට යන පක්ෂ වෙමු. අපි අලුතෙන් හිතමු. අපිට මේ රටේ තියෙන ඒ ක්‍රමවේදය වෙනස් කරන පක්ෂයක් බවට පත් වෙමු. ඒකයි මම විශේෂයෙන්ම ඔබ සියලු දෙනාටම කියන්නේ. මම දැන් බලාපොරොත්තු වෙන්නේ මේ IMF ගිවිසුම විශේෂයෙන්ම අපි සම්මත කරපු නිසා ඒකෙන් ඔබට යන්න. ඒකෙන් ඉදිරියට යන්න. අපි ඉදිරියට යනවා නම් අපිට කාරණා දෙකක් තියෙනවා. එකක් මේ රටේ තියෙන මේ ජනවාර්ගික ප්‍රශ්නය අපි විසඳලා දාන්න උවමනයි. ඒකට අපි සාකච්ඡා කරගෙන යනවා. මගේ බලාපොරොත්තු වෙන මේ අවුරුද්ද වෙනකොට යම්කිසි එකඟත්වයකට එන්න. කාටවත්
පාවන්නේ නැතුව සිංහල මහ ජාතියත් දෙමළ මුස්ලිම් බර්ගර් සුළු ජාතීන්ුත් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න. ඒකට අපි සියලු දෙනාම කැපවෙමු. දෙවනුව මේ රටේ ඇත්ත වශයෙන්ම දේශපාලන ආර්ථික ක්‍රමයේ වෙනසක් ඕන කියලා තමයි තරුණ අය කියන්නේ. අපි ඒකට ඇහුම්කන් දෙන්න ඕනේ. ඒක ඇති කරන්න ඕනේ. ඒකට අපි පියවර කීපයක් ගන්නට බලාපොරොත්තු වෙනවා. එකක් තමයි පාර්ලිමේන්තුවේ තේරුම්කාරක සභාවලට අධීක්ෂණකාරක සභාවලට විශේෂයෙන්ම තරුණ නියෝජිතයන් පස් දෙනා ගානේ පත් කරන්න ඒ පත්වීම් ටික මැයි මාසෙදී පාර්ලිමේන්තුවෙන් අවසන් කරනවා. දෙවනුව ජනසභා ඇති කරන්න කියලා කරූ ජයසූරිය මහත්මයාගේ යෝජනාව අනුව අපි ජනසභා කෙටුම් පතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එතන ඉඳන් අපි ඔක්කොම එකඟ වෙලා මේ නව ආර්ථිකය හදමු. නව ව්‍යවස්ථාවක් හදමු. අපි ඉදිරියට යමු. ඒ නිසා අද මම එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපි මේ අලුත් ගමන ආරම්භ කරමු. මේ ගිය ඡන්දෙදී විශේෂයෙන්ම සජබේ මන්ත්‍රීවරු ඡන්දෙ දීමෙන් වැළකුණා. ඒත් අපි ඔක්කොම විවෘත ආර්ථිකය පිළිගන්නවා. ඒ නිසා ඒක අත්හැරලා දාලා දැන් පාර්ලිමේන්තු ආණ්ඩුවක් හැටියට අපි සියලු දෙනාම එකට වැඩ කරමු කියලා මං කියන්න කැමතියි. ද්‍රවිඩ පක්ෂවලට මම කියනවා මේකෙන් ඈත් වෙලා වැඩක් නැහැ. මේ රටේ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නම් කරුණාකරලා මේ ක්‍රමවේදයට ඇවිල්ලා විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ ඇතිවේ අපි ආණ්ඩුවක් හැටියට අපි ඔක්කොම ක්‍රියා කරමු. වමේ පක්ෂ තමන්ගේ ප්‍රතිපත්ති අනුව මේ ක්‍රමවේදය අනුගමනය කරන්නේ නැහැ කියලා කිව්වා. දැන් අපිට තියෙන්නේ අනාගතය දිහා බලන්න. අලුතෙන් යන වැඩසටහන දිහා බලන්න. ඒකට එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. මේ වෘත්තීය සමිති වලට අනික් සංවිධාන වලටත් එතෙන්ට එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. මේ අලුත් වැඩසටහන ගැන අපි කැබිනට් මණ්ඩලයේ යෝජනා පක්ෂවලට දීලා පාර්ලිමේන්තුවේ ජාතික සභාව එක්කත් සාකච්ඡා කරනවා. අපිට තියෙන්නේ මේ පිළිබඳ පුළුල් එකඟත්වයක් ඇති කරගන්න. එහෙනම් බය නැතුව අපිට ඉදිරියට යන්න පුළුවන්. මේක අවුරුදු 25ක වැඩසටහනක්. ඒ නිසා සියලු දෙනාගෙන්ම අපි අවුරුදු 25ක වැඩසටහනක් ක්‍රියාත්මක කළා රට ගොඩගම්මු, රට දියුණු කරමු කියන ඉල්ලීම කරමින් ඔබ සියලු දෙනාගෙම සහයෝගය බලාපොරොත්තු වෙමින් මම මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ස්තුතියි. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්